අයබ වන් ඔබට සුප දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ මැයි මස 16වැනිදා සිට මැයි මස 22වැනිදා දක්වා සති ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා ඔබ ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ධෛර්යතාවත් අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ බුධ හිමි රේවතී නැගතී වෙමින් වැයස්ථානගතව ගමන් කරන මෙම සතිය ඔබට මහත් ධෛර්යයෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යාමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. එහෙත් ඔබ සතු විපරිත ශක්තිය අනපේක්ෂිත වාසිය අත්කර ගැනීමටද ඉඩ සැලකිය හැකි බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඉතා සැහැල්ලු ක්‍රියාවන් මගින් මුදල් ගන්දෙනු වාසි පෙන්නුම් කරනමුත් ලැබෙන දේ කාර්යක්ෂම හෝ පලදායි ලෙස රඳවා ගැනීමට උත්සාහ දරී යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී දේශපාලන පිරිස්පාලන ශේෂ්ත්‍රයන්ට අදාළ රැකියා කටයුතු වලින් ප්‍රයෝජන හා වෘත්තීය ස්ථාවරත්වය තහවුරු කරන බවක් පෙන්නුම් කරනවා. මූල ශක්තිය බොහෝ දුරට යහපත් තත්ත්වයක් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නිදහසේ යමක් හැදැරීමට හැකිවන බවක් පෙනෙනවා. වැඩි කතා බහක් නැතත් ස්ථාවර හැඟීම් වලින් යුක්ත වෙනවා. ඉලක්ක සපුරා ගැනීම ප්‍රායෝගික කර ගැනීමට උනන්දු වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව කඩිනම් තීරණයන් සිය දැනුණද වඩාත් ගැළපෙනසේ තීරණ ගැනීමට සතියේ මුල්ම දිනය වඩාත් ප්‍රායෝගික වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇසළු උෂ්ණාධික ස්වභාවයන් දැනෙන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක එකද ජය වර්ණය ලෙස තම පැහැයට ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ආවේගශීලී හැඟීම් පාලනයක වශ වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු වැයස්ථානගතව රාවි හිමි කැති නැගතේ ගමන් කරන මෙම සතිය ඔබගේ වියහියදම් පිළිබඳව සැලකිලිමත් විය යුතු අතරම ආවේගශීලී තත්ත්වයන්ද පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ලැබෙනවට වඩා වියදම් ස්වභාවය පාලනය කර ගැනීමට උත්සාහ කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සතියේ මුල් දින දෙක මානසික වශයෙන් හිරිහැරදායක බවක් ඇති කළද ඉන්පසු තත්ත්වය සාමාන්‍ය වන බවක් පෙනෙනවා. දේශපාලන පිරිස්පාලන මෙහෙයවීම් කටයුතු නිදහස කරගෙන යාමට ඉඩ ලැබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිදහස් වටපිටාවක් ඇතද ඉක්මන් වීම එතරම් නොගැලපෙන බවක් පෙනෙනවා. තාක්ෂණික කාර්මික විෂය ශේෂ්ත්‍රයන්ට සාමාන්‍යයෙන් ශුභයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තාක්ෂණ හා කාර්මික ශේෂ්ත්‍රවල වැඩ කරන අය හා සම්බන්ධ විවාහ යෝජනා වලට ඉඩ ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ආදායම් තත්ත්වයන්ද සාමාන්‍ය මට්ටමින් පවතිනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර සීනි මට්ටම් වල හදිසි වෙනස්කම් වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ආහාර සහයක්ද ලැබිය හැකි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 8ද ජය වර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ එදිනෙදා වැඩවල පරස්පරතා ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ අයස්ථානගත ඔබට සතර කුජ හිමි මේෂයේ වීම ඔබගේ සාමාන්‍ය කටයුතු වල යම් යම්
පවිත්‍රතාවයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී තර්කකාරී ලෙස ගනුදෙනු කිරීමේ පෙළඹීම් වලට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එහෙත් සායන් ලැබීමකටද අවස්ථාව ඇතිවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී හදිස්සියේ ඉක්මන් අවස්ථා පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඒ ඔබට පාඩු හෝ දුෂ්කරතා ඇති කළ හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලාව සෞන්දර්ය කටයුතු අධ්‍යාපනයට සුබ බවක් පෙන්නුම් කරනවා. පුහුණුව හා ජයග්‍රහණයන්ටද ඉඩ ඇති කළ හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උගත් අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ ඇති ඔබද ගතිගුණ සම්බන්ධව ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ගේදර කටයුතු පිළිබඳ තරගකාරී සිතුවිලේ එතරම් ප්‍රායෝගික බවක් ගෙන නොතනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි තුවාල හෝ අනතුරු තත්ත්වයන් ගැන ප්‍රවේශම් විය යුතු බවක් පෙන්නුම් කරනවා. රැකියාවේදී වඩාත් විශේෂ වෙනවා. මිථුන ලග්නයේ උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 5ද ජයවර්ණය ලෙස ලාකොළ පැහැයද ශුභ දිනය ලෙස පදාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබට ලැබීම් වලට ඉතා යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සඳ දෙවැන්නේ ගමන් කරමින් සිටියදී දෙවැන්නාධිපති රවි අයස්ථාන ගතව උච්ච බලයෙන් ගත කරන මෙම සතියේ මුල් දින දෙක ඔබට වත්කම් ශක්තිය වඩාත් තහවුරු කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය සම්බන්ධතා ඇතිව කෙරෙන ජල යෝජනා ක්‍රමවලින් ඔබගේ ලැබීම් වඩාත් ස්ථාවර කරනා බවක් පෙන්නුම් කරනවා. සිසු අයට සුහදශීලී කතාබහ ලැබීම වලට පාදක වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතාම යහපත් වැඩ කරන අයට ශුභ බවක් පෙන්නුම් කරනවා. ඉහත කී ජල සම්බන්ධතාවයන්ට අමතරව සියුම් කැටයම් කලාව ප්‍රගුණ කරන අයටද කාර්යබහුල වන අතර ලැබීම් අයහපත් නොකරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘෂි තාක්ෂණික හෝ කාර්මික ක්ෂේත්‍ර සම්බන්ධ ඉගෙනුම සහජ හුරුවෙන් ප්‍රයෝජන ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා දැනි අපහසුතාවයක් නැතත් සාමාන්‍යයෙන් සුබ බවක් ඇතිවීම දුෂ්කර විය හැකි බවක් පෙන්නුම් කරනවා. ගේදර කටයුතු වලදී මුල් දිනේ ඉතා යහපත් හා සුහදශීලී කතාබහින් යුක්ත වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාංශිකත සුළු දැවිල්ලකට ඉඩ ඇතත් බරපතල තත්ත්වයක් නොවනවා. ජලය හෙමින් පානය කරන්න. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 2ද ජයවර්ණය ලෙස සුදු පැහැයද ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට රාජ්‍ය සම්බන්ධතාවන්ගෙන් ප්‍රයෝජන ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති රවි දහවැන්නේදී දෙක්බලව කේන්ද්‍රස්ථාන ගතව ගමන් කරන මේ සතියේ ඔබට රාජ්‍ය සම්බන්ධතාවන්ට හා වැඩි එක්වීමකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් සැපවත් කාලයක් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී තැන්පත් හෝ මිලමුදල් ගනුදෙනු වලට එතරම් වාසිදායක බවක් නොපෙනෙනද ජන්ම හැකියාවෙන් යම් වාසි තත්ත්වයක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය අංශයේ කටයුතු වලදී නායකත්වය ඉතා සුහද ලෙස මෙහෙවර ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. මුල් දින දෙක වඩාත් විශේෂ වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වාණිජ වෙළඳ කටයුතු කෙරේ බලපෑම් ඇති කළ හැකි බැවින් කරදර ඇතිවීමට හැකි බවක් පෙන්නුම් කරනවා. රාජ්‍ය පාලනයේ කළමනාකරණය සම්බන්ධ නම් සාමාන්‍ය වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව මුල් දින දෙක එතරම් යහපත් නොවන බවක් පෙන්නුම් කරනවා. හිතට ගැළපෙන පරිදි කටයුතු කිරීමට අපහසු විය හැකි. ගේදර කටයුතු වලදී ආගමික නැඹුරුතාවයක්ද ඇතිවෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධිකත්වයන් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. උෂ්ණාධික ආහාර භාවිතය සම්බන්ධව විශේෂයි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 1ද ජයවර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ කල්පනාකාරීව වැඩ තෝරා ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ අටවැන්නේ කේතු හිමි අස්විත නැකතේ ගමන් කරන අතරේ කේතුද ලග්නගතව ගමනක යෙදී සිටිනවා. අවිනිශ්චිත හෝ ඵලහීන කෙරෙන කටයුතු වල යෙදීම මූල්‍ය පාඩු ගෙන දිය හැකි බවක් පෙනෙනවා.
වැඩි කැපී පෙනුමකට යොමු නොවනවා. කන්නේ ලක්නේ නුපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී විනෝද කටයුතු වලට වියදම් ඇතිවන බව පෙන්නුම් කරනවා. පාලනය කරගන්න. කතා බහෙවද වැඩි හා නැසුම් ගති ඇති විය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආභරණ, රෙදි පිළි, රස, ආහාර, රූපලා වැනි කටයුතු වල යෙදෙන අයට නම් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති කළ හැකි බැවින් විශේෂයෙන් වියදම් පිළිබඳව පාලනය පන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පිරිස් පාලනය, දේශපාලන විද්‍යා ශාස්ත්‍රයන්ට යම් යම් මෙරෙහි බලපෑම් ඇති විය හැකි බව පෙන්නුම් කරනවා. ධාරණ හා ස්මරණ ශක්තියද පසුබෑම් ඇති කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී බොහෝ තැන්පත් ගති පැවතුම් ඇති අය හා සම්බන්ධ විවාහ යෝජනා ඇතිවිය හැකි නමුත් පරස්පර අදහස් ඇතිවිය හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වැටීම් තැලීම් වලට සුළු ඉඩක් ඇතත් උස් තැන් භාවිතය පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයේ නුපන් ඔබගේ ජය අංකය ලෙස අංක එකද ජය වර්ණය ලෙස තඹ පැහැයට ශුභ දිනය ලෙස ඉරිදා දිනයට යොදා ගන්න. තුලා ලග්නය තුලා ලග්නයේ නුපන් ඔබගේ පාර්ශ්වීය සම්බන්ධතා පහසු වීමක් ඇති කරන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු කුජට අයිති මේෂය වූ හත්වැන්නේ බුධ හිමි රේවතී නැකතේ ගමන් කරන මේ සතියද පාර්ශ්වීය සම්බන්ධතාවන් ගැන විශේෂ උනන්දුවක් ඇතිකර ගැනීමට උත්සුක වන බවක් පෙනෙනවා. තුලා ලග්නයේ නුපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී අහමු මිල මුදල් වාසි කෙරේ යම් යම් හිරිහැරදායී තත්ත්වය නැති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සතිය මුල් දින දෙක සාමාන්‍යයෙන් ශුභ බවක් ඇතිවෙනවා. තමන් කරන දේවල් මගින් මූල්‍යමය ප්‍රතිඵල ලැබීමට හැකියාවන් පෙන්නුම් කරනවා. ජල කර්මාන්ත ආශ්‍රිත කටයුතු වල යෙදෙන අයට වඩාත් විශේෂ වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෑහෙන උත්සාහයකට ඇති ඉඩකඩ මගින් දේශපාලනමය සම්බන්ධතා පිළිබඳ හැඳෑරීමකට ගැළපෙන වටපිටාවක් සකස් වෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කලාව හා රසස්වාදයේ සම්බන්ධ අයගේ පහසු හමුවීම් වලට ඉඩ ඇතිවිය හැකි බව පෙන්නුම් කරනවා. එකිනෙකා අතර ප්‍රියමනාපයන්ටද ඉඩ සැලසෙනවා. විෂම කරුණු ගැන තෘප්තියකට පත්විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී හදිසි තුවාල අවස්ථාවන් ගැන අවධානය අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. කෘතිම පාන වර්ගද පාලනය කරන්න. තුලා ලග්නයේ නුපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද ජය වර්ණ ලෙස විසිතුරු පැහැය සහ රෝස පැහැයට ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘචික ලග්නය වෘචික ලග්නයේ නුපන් ඔබ පැවැත්ම සමබර කිරීමේ උත්සාහයක් ගන්න බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ සත්වැන්නේ තව දුරටත් ගමන් කරමින් ත්‍රිකෝණ දෘෂ්ටි බලයෙන්ද භාග්‍යස්ථානයේ හා ලග්නයේ දකිමින් සිටිනවා. තම පෞරුෂය හා මනාව පැවැත්ම සම්බන්ධයෙන් සමබරව සිටීමට හා කටයුතු කිරීමට උත්සාහ ගණයේ ප්‍රමාද දෝෂයන්ට මුහුණ දෙමින් වෘචික ලග්නයේ නුපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමූහික කටයුතු වලින් මුදල් ප්‍රයෝජන ලැබිය හැකිමුත් එතරම් සරුපට නොවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ජන්ම හැකියාව හෝ පෙර කළ හුරුවීම් හෝ අත්දැකීම් ඔබගේ රැකියාවට මහත් පිටුවහලක් වන බවක් පෙන්නුම් කරනවා. ජලය හා සම්බන්ධ කටයුතු වල යෙදෙන වඩාත් විශේෂ වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෑහෙන උත්සාහයන්ට ඉඩ ඇතත් යම් යම් ප්‍රමාදකාරී තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණ කාර්මික ශාස්ත්‍රවලට සාමාන්‍ය වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධ වන අය පිළිබඳව සියුම් ලෙස තොරතුරු විමසන තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. උගත් පුද්ගල සම්බන්ධතාවන්ට ඉඩකඩ කරනවා. ගෙදර කටයුතු සඳහා පාර්ශ්වීය සම්බන්ධතාවන්ගේ ප්‍රයෝජන ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ස්නායු සම්බන්ධ කඩතර රුධිර සීනි පාලනය ගැන අවධානය සිටිය යුතු බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයේ නුපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද ජය වර්ණය ලෙස රතු පැහැයට ශුභ දිනය ලෙස අගහරුවාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය ධනු ලග්නයේ නුපන් ඔබගේ සමබර පැවැත්ම දෙරෙහි බලපෑම් පාලනය කරන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු හයවැන්නේ සිකුරට හිමි වෘෂම රාශිගතව ගමන් කිරීම ඔබට තවදුරටත් කඩතරකාරී මෙන්ම පෞරුෂයට එරෙහි බලවේග ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. සමබර පැවැත්ම කෙරේ වැඩිදුරටත් අවධානය අවශ්‍ය කිරීමක් වෙනවා. ධනු ලග්නයේ නුපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මුළු ලැබීම් කෙරෙහි තරණකාරී උත්සාහයන්ට පෙළඹවීම ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා.
ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඔබ පිළිබඳව අන්‍යයන් අතරේ ප්‍රසිද්ධියක් හෝ අවධානයක් ඇතද බොහෝ දුරට නිහඬව සිටීමට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සියුම් කැටයක් පිළිබඳව ඔබගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මූර්ති, චිත්‍ර හෝ රන් ආභරණ නිෂ්පාදන පුර සම්බන්ධයෙන් විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ගෙදර කටයුතු වල සන්තරගකාරී ස්වභාවයක් පෙන්නුම් කරනවා. දරුවන් හා සම්බන්ධව ඉතා කුලපඟ සම්බන්ධතාවන් ඇති කරන අතර නීති ශාස්ත්‍රයන් හා සම්බන්ධතා ඇති වෙනවා. ඔබගේ සංකීර්ණත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික ගති තවදුරටත් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. අක්මාව, මහ බඩවැල, අග්නාසය වැනි ඉන්ද්‍රියන් හා ආසාදන තත්වයන් ගැන විමසිල්ල වක්ෂ වනවා. ධන රත්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක එකද, ජයවන්නේ ලෙස තඹ පැහැයද, ශුභ දිනේ ලෙස ඉරිදා දිනේද යොදා ගන්න. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර පළති කරනවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ස්වක්ෂේත්‍රව ගුරු හිමි පෝපුටුප නැගතේ ගමනක යෙදෙන අතර ගුරුද පස්වැන්නේ ත්‍රිකෝණ ස්ථාන ගතව ගමන් කරමින් සිටිනවා. ඒ තවදුරටත් ඔබට මිශ්‍ර පළ ගෙන දෙන්නක් වෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී නව මුදල් යෙදවීම් වැඩගෙන උනන්දුවක් නොදක්වන නමුත් තමන්ට හුරු පුරුදු තැන්පතු වලින් ආදායම් ලැබීමේ බලාපොරොත්තු ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව හා රසස්වාදය වැනි සියුම් හැඟීම් ඇති කරන දේ ගැන විශේෂ උනන්දුවක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය සම්බන්ධතා හා උසස් ගුරු උපදේශන වලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරනවා. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන ලැබීම ඔබගේ උත්සාහය මත තීරණය වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව 16-17 දිනයන් ඉදිර නිහපත් නොවන බවක් පෙන්නුම් කරනවා. සිත සරල කරවන අවස්ථාවන් ඇති කළ හැකි. 21-22 දිනයන් වඩාත් ගැලපෙනවා. ජල සම්බන්ධතා කාර්යයන් හිනේතු අය ගැන අවස්ථා මත විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී මුල් දින දෙක තුළ විවෘත ජලාස හා සමඳතා පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අන් කටද, ජයවර්ණයේ ලෙස නිල් පැහැයද, ශුභ දිනයේ ලෙස සෙනසුරාදා දිනයේද යොදා ගන්න. කුම්භ ලග්නය, කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ පෞරුෂ ශක්ති පදනම තවදුරටත් තහවුරු කර දෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ලග්නයේම සක්ෂේත්‍ර වෙමින් සස යෝග බලයෙන් තවදුරටත් ශක්තිමත් වීම ඔබගේ පෞරුෂ ශක්තිය තවදුරටත් තහවුරු කර දෙන්නක් වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිලමුදල් ගනුදෙනු වලදී වැඩි ඉක්මන්කම එතරම් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. එසේ ඔබද උසස් ප්‍රතිඵල ලැබීමට උවකට වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී ඍජුව හෝ ඉක්මන්කාරී වීම එතරම් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණ කාර්මික කටයුතු වල යෙදෙන අයට සාමාන්‍ය ඉතුරු කිරීමකට උනන්දුවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කථනය සම්බන්ධව මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා සන්නිවේදන ශේෂ්ත්‍ර හා සම්බන්ධ හැදැරීම් වලට සාමාන්‍ය තත්වයක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මුල් දින දෙක සාමාන්‍ය හොඳවත් ඔබට ඔබගේම ක්‍රියාකාරකම් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. නාමශීලීව වැඩ කිරීම ගැන සිත යොමු කර ගන්නවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ තද ගතියක් දැනුණත් බරපතල තත්වයක් නොවන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අන් කටද, ජයවර්ණයේ ලෙස නිල් පැහැයද, ශුභ දිනයේ ලෙස සෙනසුරාදා දිනයේද යොදා ගන්න. මීන ලග්නය, මීන ලග්නයෙන් උපන් ඔබට මුදල් ගනුදෙන හිඟවීමක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු ධනස්ථානයේ සිට මිශ්‍ර ඉස්සන්නේ හෙවත් තුන් වැන්නට පැමිණීම ඔබට ඊතරම් වාසි තත්වයක් ප්‍රායෝගිකත් විදීමට උවකට වෙන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මුදල් ගනුදෙනු අවස්ථා අඩුවිය හැකිමුත් සූක්ෂම ගෘහස්ථ කටයුතු මගින් ධනය උපයන මාර්ගයන් සපයා ගැනීමට ඉඩ ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳ බැංකු හෝ වාණිජ ව්‍යාපාර කටයුතු වලදී මුල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර කර ගැනීම කෙරෙහි උනන්දුවක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ජලය, වාරිමාර්ග, මනෝවිද්‍යාව වැනි විශේෂ ශාස්ත්‍රයන් හැදෑරීම් වලට
සුළු ගැටුම්කාරී තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙනෙනවා. දවසේ 17 දිනයන් විශේෂ වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 18-20 කාලයේ විවාහ යෝජනා සම්බන්ධයෙන් බොහෝ විට නිහඬව කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්නුම් කරනවා. එක්වන් වීම එතරම් සාර්ථක වීමක් නොවේ හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 16, 17, 20, 22 යන දිනයන් තරමක් කරදර සහිත වන බවක් පෙන්නුම් කරනවා. ජල සම්බන්ධතාවන්ගෙන් ආරක්ෂා වීම මැනවි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයංගය ලෙස අංක 9ද, ජයවර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස අඟහරු බාධා දිනයද යොදා ගන්න.